දෝෂණය වංශාව ඩාස්තියෝ අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියද ටෙලිවිෂන් ටෙලිවකය දැ අදලයන්නේ තුන්සේ හැත්තැ අට වැනි ටෙලිවකිය ඉන්දර මිල සංශෝධනය කෙරුණා නේද ශංශෝධනයට මේ ඉංග්‍රීසියන් කියන්නේ අමැඩ්බන්ඩ් කියලාන්නේ එහමත් නැත්නම් ඉතින් මිලනං නේද ප්්‍රයිස් රිවිෂන්කට තමයි මේ බොහෝ වෙලාවට මේ ඉල්ලීම කරන්නේ. ඒ කියන්නේ මේ ඔක්කෝම වචනෑඇතුළ තියන්න සරල්ල සිංහල අර්ථය තමයි. බොහෝ වෙලාවට අඩුවන්නේනෑ වැඩි කරනවා කියනෙ එක. මේතාක්කල් වෙලා තියන්න මෙහෙමත් තමයි. දලිත් යලි ංශෝධනෙට. අවසර ඉල්ල තියෙනවා. මේ සැල්ලෙව සරල සිංහල තේරුම තමයි යම් කිසි එකතු කිරීමක්කෝ එමත් නැත්තම් නිවැරදි කිරීමක් කියනක් නේද. නෑ අපේ රටේ විද්ලි බිල සහ ඉදනබිල ශංශෝධනය කිව්හාම සරලතේරුම තමයි අයකීයකින් හරි වැඩිකරනවා කියනෙක්ක. කීයකින් හරි වැඩිකරනවා කියනෙක. ගෙවුණු කාලේ පුොරාම මිල ශංශෝධනය කිවූ සැනින්ම වනේ ගාන වැඩිවෙනක. දැන් ඉදනමිල ආයේ ඉහල දැම්මා. ඉන්දන මිලා ඒ ඉහල දැම්මා. විදුලිබිලේ කසකාරයා ඔවුන් එනව හොඳේ රටි ඉච්චනතාව ඉන්නේ එල්ලන්න වැලේ වැල් නැතුව. අතට ගත්ත මාසේ පඩිය මාස භාගයක් කන්න තරම්වත් ප්‍රමාණවත් නැති තැනකට රටපත්වෙලායිබරයි. වැඩිහිටියන් සිය ජීවිතේ බොහෝදේ සිය දරුවන් වෙනුවෙන් ලබාදීම සඳහා බර පතල. හිතාගන්න බැරි තරම් කැපකිරීම් ආරම්භ කරලා. ඇත්තටම බංකොලො ත්‍රටක සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතේ කොලිටෝ ෆලෆ බිින්දුවට වැටිලාවසන් බින්දුවට. තමන්ගේ අතට ලැබෙන මුදලයාගේ අඩුවෙලා. බහන්ඩමිල ඉහලයි. ොළඹ එකගේසිට පහලෝ දක්වා. රටේ අනිත් පැති පැත්තකතියමුකු හරිද. මේ කොළඹන නේද මේ සංවර්ධිත රාජ්‍යකහින දකින අපේ! වානිජාගනගරේ. මේ කොළම්ඹ ජීවත්වන සමහර දරුවන්ගේ ජීත සමහර දරුවන්ගේ ජීවිත අපායට වැටිලා. මේරටේ ජනතාව නගිමින් ඉන්නේ. නිකා නෙවෙයි තමන්ග අහිංසක දරුවනු තරගෙනයි දැන් කටුබුල නගින්ට වෙලා ඉන්නේ. කොළම්ඹ ශ්‍රී ලංකාවේ වානිජ අගනගරේ. ජනාධිපතිල් අගමැතිල්ලා නගරාධි පතිල්ල නගරාධි ප්‍රතිනියල බුරුත්තුපිටින් රජකරපපු රටේ. හරද පාන් පෙත්තකට බටර්ටිකක් ගාලා කාපුනැති පුංචියෝන් ඉින්වනං අය මොනකතාද. චීස්කඇල්ල කනවතියා හිතාගන්ටරාත් බැරි දරුව ඉන්නවා. චී හැම්බේකර්, මස්මාළු පැත්තකතියෙමුකු බිත්තරයක් එක්ක වේල් තුනම කුසපිරෙන්ට කටනැති දරුවන් මේ කොළම්පුරේ ඕන තරම් ඉන්නවා. කුලිවෙඩක් කවාගන්න නැතිතර්මට රැක්‍ය අවස්ථා සංකෝචනය වෙලා හැකිලිලා ගේල්ල. එව් රටේ මේ දුර්්ධාන්ත පාලකින්ට ඇත්තේ වෙනත් අමුතුලෙඩක්. ඒ තමයි මේ ජනතාවගේ කට සදා කාල්ටෙම වැසීම හරිද. ඒලයාන්න බහ්ඩ මිලහමුවේ කොහොමත් ජනතාවගේ කට වහල ඉවරයි. මේ දරුවන්ගෙත් මේ කටවහපු පාලකෝටික්. ඒ කියැන්නේ කන්නවත් කටෑර්ගයට කන්න දේවල් නැති නිසා එහෙම කට වහල තිය යොහේලයිකතුවෙලා. දැන් එහෙම වහලතියෙන්න මේ කට සම්පූර්ණෙන් සදාකල්ටම වහන්තවයිගොල්ලු හදන්නෙමේ අමුතු ජාතියේ අනපනත්ගෙනල්. හරිද ඒඇන්නේ ජනතාවගේ විරෝධය පාලනය කරන්ටයි මේ අන පනත් ඇත්ලේ උත්සහදරන්න එහම නැතුව මේ ඇත්තටම ප්‍රශ්නබීරන්ට නෙමේ. හොඳේ ඇත්ත්‍රම මාධ්‍ය ්‍යාමනය කරන්න මේ සමාජ මාධ්‍යය හරියට හොඳ කරන්න සුභාවිත කරන් එහෙම නිමේ මේ වතියන්නේ. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී රටක. තම අභිමතේ පලකිරීමට අවෞරදු පහකට සැරයක්න අවස්ථාව හම්බෙන්න්න නේද. අර චන්දයෙන්න්නේ ඒකත් දැඟිතින් ඇකළුවනේ මේ වසර පහක කාලයතල මුළු රටම කාබාසිනිය කරනක නිහන්ඩව ඉන්ට නිහන්ඩව ඉන්න. හරිද එහෙම ජනතාවක් තමයි මීගුල්ලු මේ ප්‍රාර්ථනා කරන්නේ. පහෙම පහට පත්වන පාලකින්ගේ ප්‍රාර්ථනය ඒක පහට දුන්නනං ඔගුල්ලු කටව වගනන්ට අපි කොරල්ල පෙන්ඩන්නම් කියෙල ඒ එකකයි මේ කියන්නේ මතකතියාගන්න. එක් දහස්සනසය පනස්තුනේ හර්තාලය වගේ නෙමෙයි මේ විස්්සයි විසයක විස්්සයි විසි දෙක අරගල. හොඳේ මනස්තුනේ හර්තාලයට මාධ්‍ය සහයක් තිබුණිම නෑ. එදා ජනතා මතේ ප්‍රකාශකරන්ට අවස්ථාව ලැබුණ ගුවන්දිලේ සහප් පවත් පත්කීපයක් කොස්සේ ඒවත් බොහෝ වෙලාවට රජී හොරනෑවුුණා. එහෙත් නූතන අර්ගලය තුළ මේරටේ රූපොහැනි නාලිකා විසි පහක්විතරතියවා. ඩිය නල් පනස් පහක් විතර තියෙන හරිද මේසිියල්ලමත් ජනතාවගේ පැත්ත නෙමයි හොදේ සමහර මාධ්‍ය ආණ්ඩුව සමහරයිවා විපක්ෂයේ සමහරඒවා කල්ලතනි සමහර මාධ්‍යය පෞද්ධිලික ෙළඳන්ගේ හරිද එක ඇත්ත බැ ඔය අතරවාරයේ එකක් මතකතියා ගන්ට. ඒ තමයි මේ සෑම පුරවැසියකුම දැන් මාධ්‍යකරුවෙක් වෙමින් සිටිනවා. සෑම පුරවැසිියකුම මාධ්‍යේකරුවෙකු බවට පත්වමින් තිබෙනවා. හොදේ ඊට හේතුව අන්තර්ජාලය සහ අතේ ඇති ජංගම දුරකතනය. හරි සමාජ මාධ්‍යේ හැකියාව සමාජ මාධ්‍ය ඇතුළි තියෙන වත්මන් හැකියාව පුරවැසියා සක්‍රිය කරමින් ඉන්නවා. ඔහුට අද මේ මාධ්‍ය අවකාශයේ භාවිත කරන්නට පුළුවන් ඔවු ඕෝකටයි බයි ලා යෙන්නේෙ හොඳද අපේ රටේ විශේෂයෙන් ඔය පසුගිය අර්ගලයක්ත් එක්ක ඉතා විශාලලෙස සමාජ මාධ්‍යය සක්‍රේ වුණ එක පිදන්න. වර්තමාන පාලකින් දැන් මේ කන්නවත් කටාරින්නේ නැති කන්න කට ඇරියත් ඉතිං කණ්ටදේවල් නැති ආංග ජනතාවගේ විරෝධ කල්පය හඬ මර්ධනය කරන්නටයි මේ අනපනත් ඔ සේ උත්සහ කරන්නේ ඇත්තමකි වෝතුන් රනිල් සහ රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට ඕනේ ජනතාවගේ කටවහලා ආණ්ඩුවේ බලේරැකගන්න. ආණ්ඩුවේ බලේරැකගන්නට එෙමනැතුූ වෙන දෙයක් නෙවෙයි. හොදේ අයියේ මෙෆ් පමාවෙනවා. අඖෂද මගඩි ගොන්නයි. බහන්ඩමිල විදුලිබිල, ඉදනමිල මේවා හෝගාල ඉහලයනවා මේවා හමුහේ ජනතාවගේ විරෝධය මාධ්‍යෝස්සේ එලි දැක්කිවීම. විශේෂෙන් සමාජවාාධ්‍යඔස්සේ එලි දැක්වීම වලක්ව ගන්ට ඕනේ. ඒඇයි තමන්ගේ බලය රැක ගැනීම මේ දුර්ධාන්ත පාලකින්ගේ එකම අරමුණ. චන්දයට වංගු ගැහුව වගේ මේ උන්දල හිතාගෙන ඉන්නේ සමාජ මාධ්‍යත් එහෙම මර්ධනය කරගෙන තම පාලනේ මේ සදා කාලික කර ගට පුළුවන්ගේ ලාන්ේ. ි අවසන් කරමින් අපට ගියන්ට ඇත්තේ මෙහෙමයි. දොරේ සද්දෙයි බෙරේ සද්දෙ දැං ජනතාව දන්නවා. හොඳේ සෑම පොරවැස්සියකුටම තම අත ඇති ජංගම දුරකතනය තුළ අන්තර්ජාලය තුළ සක්‍රිය වුණොත් තමුන් ලට සිද්ධ වෙන්නේ දනගහන්ට නෙමෙයි බඩගාන්ට හොඳේ ඔවුන් අද ටෙලිවකිය අවසන් කරනවා මාධ්‍ය මාර්ධනයට අතතිය පු හැම උන්දම අන්තිමට නතර වුණේ දේශපල්ලනහ. කුුණු කඩේ කියලා මතකතියාගන්නට. ො දැම් මේ අතේ තියන ෆෝර් එකත් නේද මේ රනිල් රාජපක්ෂලා කියන හැටියට නේද මේ ආණ්ඩුව කියන හැටියට ඕන වෙලාවට අතට ගන්නයි. ඕන වෙලාවට මේ පෙට්ට ගම දාලා වහන්ටයි එහම නීතියකුත් මේ ගුල්ලු ඉදිරිේදි ගෙනවුත් කලබලෙන්ට එපා හොඳද මේ සෙට්ටක දැන් ඇත්තටම ඉන්නේ හොඳට්ටම බයවෙලා. එහෙමකමින් ඕන් අද ටෙලිවැකිය අවසන් කලා.